සියදිවි නසා ගැනීම අදවන විට ලෝකයේම විලාගත් බරපතල ගැටලුවක්. පියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ. පියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ. පසුගිය දින කිහිපයේදී එවැනි සියදිවි නසා ගැනීම පිළිබඳව මෙරටින් ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූයේ මුළු සමාජයේම අවධානය ඊට යොමු කරමින්. මනෝවෛද්‍යවරුන් සඳහන් කරන්නේ මනෝ සමාජයේ හේතු රසක් සියදිවි නසා ගැනීම වලට හේතු වන බවයි. අපේ ශ්‍රී ලංකාව ගත්තහම සියදිවි හානි කර ගැනීම වලින් මරණ දවසකට දල වශයෙන් 8ක් විතර වෙනවා. සියදිවි හානි කර ගැනීමේ වේගය දැන් ගිය අවුරුදු 3-4 එකම මට්ටමක තියෙන්නේ. 3000 ගණනක් වගේ තමයි තියෙන්නේ. මනෝ සමාජයේ හේතු රසක් මේ සියදිවි හානි කර ගැනීම වලට බලපානවා. විෂාදේ නැත්තම් ડિප්‍රෙෂන්, මත්පැන් වලට ඇබ්බැහි වීම ප්‍රධාන හේතු දෙකක් වෙනවා. යනුව මානසික රෝගී තත්වයන් සහ විෂාදය නිසා වැටිහිටියන්ද බොහෝ දෙනෙකු සියදිවි නසා ගැනීමට පෙළඹෙන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. වැඩිහිටියන්ගේ විෂාදය දරුවන්ට වැඩිය හඳුනාගන්න ලේසි. හිතේ සතුටක් නැති ගතිය, කිසිම ප්‍රබෝධයක් නැති ගතිය, වෙනදාට වැඩිය තරහ යනවා, නිින්ද යන්නේ නැහැ, හැමදේම ඍණාත්මකව දකිනවා, ජීවිතය ගැන බලාපොරොත්තු අඩු වෙනවා. දරුවන් තුළද විෂාදය බහුල ලෙස දැකිය හැකි අතර එම තත්වය නිවැරදිව හඳුනා ගැනීමත් මව්පියන් සතු වගකීමක්. මේ දරුවා ටික කාලයක් යනකොට අධික ලෙස තරහක් ගන්නවා. අධ්‍යාපන කටයුතු ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. යාළුවෝ වෙනස් වෙනවා. තනිකමක් දැනෙනවා කියලා කියනවා. නිින්ද දැඩි ලෙස අඩුවීම සහ වැඩිපුර නිදා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. ආහාර රුචියේ අඩුවක්. එසේනම් මෙවැනි ලක්ෂණ වලින් යුතු දරුවන් සහ වැඩිහිටියන් සිටිනම් ඔවුන් වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුයි. මේක අපි අඳුනගෙන ඉතින් පිළිගත් MBBS වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් 19 26 1 3 3 3 හෙල්ප් ලයින්ස් වලට කතා කරන්න පුළුවන්. වැදගත්ම වෙන්නේ අදාළ වෙලාවට අදාළ උපදෙස් ටික දරුවට ඒ මඟ පෙන්වීම ලබා දීම. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.